සහෝදර ආගමික පූජකතුමනි, අපේ රටේ නියත ජනාධිපති වත්මන් විපක්ෂ නායක, අපේ පක්ෂයේ නායක ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමනි, එවැගේම මේ ස්ථානයේ ඉන්න සහෝදර පාර්ලිමේන්තු මන්ත්‍රී වරුණ ලියනගේ මැතිතුමා, අපේ කරුණාරත්න පරණවිතාන අපේ සහෝදර පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා, අද ඇහැලියගොඩට මහා දැවැන්ත ශක්තියක් එකතු කරන අපේ සහෝදර සංවිධායකතුමා, හිටපු පළාත් සභා මන්ත්‍රී නිමල් විජේනායක මැතිතුමා, පුඩියක් ගහන ඉතා ගෞරවයෙන්. ඒ විජේතුංග අපේ ජ්‍යෙෂ්ඨ දේශපාලන නායකයා සමිත ආටිගල, තිවංක ආටිගල, බානු මුනිප්‍රිය, ධර්මදාස සිල්වා, කියා සලාම් අපේ දිස්ත්‍රික්කයේ ගරු සංවිධායක තුමන්ලා, එවගේම කේල් රත්නායක හිටු පළාත් සභා මන්ත්‍රීතුමා, එවගේම අද අපිට හයියක් වෙන්න එකතු වෙලා ඉන්න සලිත කරුණාරත්න පළාත් සභා මන්ත්‍රීතුමා, නමින්ද අරුණප්‍රිය පළාත් සභා මන්ත්‍රීතුමා, එවගේම තමයි මේ දිස්ත්‍රික්කයේ දැවැන්ත දේශපාලන හයිය කේල් රත්නායක සංජීව පිළපිටිය මැතිතුමා, වගේම රත්නපුර දිස්ත්‍රික්කයේ ජනාධිපති මැතිවරණ මෙහෙයුම් කමිටුව, නැත්නම් මේ මෙහෙයුම් ප්‍රධානීය විදියට අපිට මුළු දිස්ත්‍රික්කයේ පුරා ශක්තියක් දෙන මංජුල විජේරත්න මැතිතුමා, අපිට හයියක් වෙන්න ඉන්න අද මෙතෙන්ට පැමිණලා ඉන්න අප්සාරි තිලරත්න සිංහබාහු මැතිනිය, වගේම ජෙනරල් අතුල කොඩිප්පුලි මැතිතුමා ප්‍රධාන සම්භාවනි අමුත්තනි, අපේ විපක්ෂ නායක තුමන්ලා, රාජ්‍යසභා මන්ත්‍රී තුමන්ලා, තුමියන්ලා ප්‍රධාන මේ ස්ථානට පැමිණලා ඉන්න රතුපුර දිස්ත්‍රික්කයේ අපේ ආදරණීය අම්මේ තාත්තේ දයාබර මිත්‍රවරුනි, ඔබ සියලු දෙනාගෙන් අවසරයි. අපි අද 2024 ජනාධිපතිවරණය වෙනුවෙන් අවසන් දින කීපයේ ඉන්නේ. අවසන් දින කීපේ ඉන්න වෙලාවේ රටේ රැල්ල ජනතාව මේ වෙනකොට තමන්ගේ තීන්දුව අරගෙන සජිත් ප්‍රේමදාස මැතිතුමා ජයග්‍රහණය කරන්න මුළු රටක් රොද බැඳගෙන එකතු වෙලා ඉවරයි. හැබැයි මේක ආපස්සට හරවන්න, මේ ජයග්‍රහණය කඩාකප්පල් කරන්න, මේ ජයග්‍රහණය උදුරගන්න මහ විශාල පිල්ලි රාසියක් මේ වෙනකොට රට පුරා ක්‍රියාත්මක වෙමින් පවතින එක අපි දැනගන්න ඕනි. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මේ රටේ ජනතාව ප්‍රතික්ෂේප කළා 30 වතාවක් එළියට දාපු රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ කල්ලියකගේ හයි අරන් ජනාධිපති වුණා. ඒ කල්ලියත් පැත්තකට දාලා අද දැන් ජනතාව වරමින් ජනාධිපති වෙන්න එළියට අවිල්ලා ඉන්නවා. දැන් වැඩේ ගොඩ යන්න බෑ කියලා තේරිලා දැන් වෙන වෙන ගේම් ගහගෙන යනවා. මේ දවස්වල රනිල් වික්‍රමසිංහ මහත්තයා කියනවා, සජිත් ප්‍රේමදාසට බාර දුන්න අවස්ථාව පැහැර ඇරලා ගියාලු. සජිත්ට දීපු අවස්ථාව ගත්තේ නැහැලු. අපි කියනවා රනිල් මහත්තයෝ 2010 එක්සත් ජාතික පක්ෂ නායකයාට දීපු අවස්ථාව පැනලා දාලා හැංගුණේ කවුද? සරප්පොන්සේකට දීලා. 2015 ඒ අවස්ථාව මෛත්‍රීපාල සිරිසේනට දීලා කවුද පැත්තකට උනේ කියලා මතක් කරලා බලන්න. 2019 ඒ අවස්ථාවත් සජිත් ප්‍රේමදාස මහත්තයාගේ කරේ දාලි වෙලා හැංගිච්ච රනිල් වික්‍රමසිංහ දැන් කියනවා මේ අවස්ථාව ගත්තේ නැහැ කියලා. මේ මොහොත වෙනකොට රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පාක්ෂිකයන් නෙමෙයි, මේ රටේ සියලුම ජන කොටස් වලින් කුජීත කුල්ල කුජීත වෙලා ඉවරයි කියන එක මේ වෙලාව විශේෂයෙන් මතක් කරලා දෙන්න. එහෙමනම් දැන් වගකීම් බාරගත්තේ නැති එක ගැන රනිල් මහත්තයර කියන්න අයිතියක් නැහැ. රනිල් මහත්තයාගේ ගේම් එක තමයි කොහොම හරි මේකේ සජිත් මහත්තයව පරාද කරන්න ගේම් එකක් ගහන එක. දැන් ඒකට අමුතු කල්ලි එකතු වෙනවා. දැන් මේ ඇහැලියකට නිමල් විජේනායක මන්තුමා නයයි මුගටියයි වගේ හිටියේ පවිත්‍රයි කිරියල්ලයි. දැන් නියමෙට ජොලියට එකට එකතු වෙලා ඉන්නවා. එක වේදිකාවේ ඉන්නවා. එකට ඉඳගෙන කතා කරනවා.
අපේ නෝන කෙනුත් ඒක වාඩි වෙලා ඉන්නවා. මොකද්ද මේ අරමුණ? මේ අරමුණ තමයි රනිල්ගේ කල්ලි එකතු වෙලා අනුරව ගුලි කරගෙන සජිත් පරාජය කරන්න හයියක් හදන එක. අපි අහන එක්සත් ජාතික පක්ෂේ කවුරු හරි එක්සත් ජාතික පක්ෂේ මේ වෙනකොට එක්කෙනෙක් හරි රනිල් වික්‍රමසිංහට ඡන්දයක් දෙන්න හිතන් ඉන්නවනම් ඔබට පුළුවන්ද පවිත්‍රලත් එක්ක එකතු වෙන්න? ඔබට පුළුවන්ද මේ ඉන්න කල්ලියත් එක්ක එකතු වෙන්න? එක්සත් ජාතික පක්ෂය අද තියෙන්නේ මෙතන. ඒ නිසා ලබන 21 වෙනිදා එක්සත් ජාතික පක්ෂේ අලියට ආදරය කරන මිනිස්සුත් සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ජයග්‍රහණයත් එක්ක එකතු වෙන්න ඕනේ. දැන් අපි මේ දිස්ත්‍රික්කේ ඇමතිවරු හැදුනනේ 70 බුරුත්ත සේරම ඇමතිවරුනේ ජෝන් මහත්තයා හිටියා, පවිත්‍ර නෝන හිටියා, වාසු මහත්තයා හිටියා, ඔය ඔක්කොම ඇමතිවරු. හැබැයි බලන්න රත්නපුර ගැන, රත්නපුරේ මිනිස්සුන්ට මූලික අවශ්‍යතා ඉටු කරලා නැහැ. අඩුම ගානේ රත්නපුර නගරයේ මැද බස් ස්ටෑන්ඩයක් හදාගන්න ওই නෝන මහත්තුරුන්ට බැරි වුණා. ඒ විතරක් නෙමෙයි මිත්‍රවරුනි, අපි කරුණානායකතුමාට කියනවා මැණික් සම්පත තමයි අපේ රත්නපුර දිස්ත්‍රික්කයේ තියෙන එකම මේ රටේ වැඩිපුරම විදේශ විනිමයේ අරගෙන එන සම්පත. මේ මැණික් සම්පත හරියට මැණික් පතල් කපරුවන්ට හයියක් දෙන්න ක්‍රමවේදයක් අද හැදිලා නැහැ. අඩුම තරමේ බලපත්‍රයක් ගන්න යන තැන ඉඳලා අවිධිමත් බලපත්‍රවල ගාස්තු වැඩි කරලා දාලා තියෙනවා. ජාවාරංකාරයෝ කීප දෙනෙකුට අවස්ථාව දීලා තියෙනවා සාමාන්‍ය පතල්කරුවන්ට තමන්ගේ ඉඩමේ තියෙන ඒ පතල කරගන්න පුළුවන් අවස්ථාවක් නැහැ. සාපි රත්නපුර දිස්ත්‍රික්කයේ ජනතාවට කියනවා මේ විශාල විදේශ විනිමයක් ගේන පතල් කරුවන්ගේ ප්‍රශ්න සියල්ලට සජිත් ප්‍රේමදාස ආණ්ඩුවක් තුලදී නියත උත්තර ලබා දෙන්න වගකීම අපි බාර ගන්නවා කියන එක කියනවා. ඒ වගේම තමයි මගේ ආදරණීය අම්මේ තාත්තා වැඩි වෙලා ගන්නේ නැහැ. අපි තව පොරොන්දුවක් දෙනවා. මේ දිස්ත්‍රික්කයේ වතු සමාගම් වලට කරුණානායකතුමනි ඉඩම් දීලා තියෙනවා. ඒ ඉඩම් දීපුවා අද වෙනකොට වගා කරලා පුස් බිම් විදියට තියෙනවා. ඒ හිස් බිම් වල තියෙන ඉඩම් පාවිච්චියට අරගෙන ඒ අපේ ප්‍රදේශවල ජනතාවට පතල් කර්මාන්තේ කරන්න පුළුවන් අවස්ථාවක් ලබා දෙන්න කියන ඉල්ලීමත් මම ඔබෙන් කරන ගමන් අපි කියනවා රත්නපුර නගරය තමයි මේ රටේ මැණික් තියෙන නගරය. ඔය මැණික් කුළුණු හදලා නෙමෙයි සංචාරයකට ඇවිල්ලා මැණික් මිලදී ගන්න පුළුවන් ස්ථානයක් රත්නපුර නගරයේ ස්ථාපිත කිරීමේ වගකීමත් අපි ඉටු කරනවා සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ආණ්ඩුක කියන ගමන්. මං හිතනවා මේ අවිස්සාවේල්ලේ ඉඳලා කරුණායකතුමනි ඕපනායකට යනකම් එදා තිබුණා දුම්රිය මාර්ගයක්. මේකේ හිටියා ප්‍රවාහන ඇමතිවරුත්. ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා අපේ ආණ්ඩුවක රත්නපුරේ වෙනුවෙන් කරන පළවෙනි රාජකාරිය නැවත වතාවක් දුම්රිය මාර්ගය ඒ දක්වා ඕපනායක දක්වා දීර්ඝ කිරීමේ වගකීමත් අපි ඉටු කරනවා කියමින් අවසාන වශයෙන් ඔබ අපි එකතු වෙලා ඉන්නේ මේ රටේ ජනාධිපතිවරයෙක් හදන ගමන නෙමෙයි, මේ රටේ ඉදිරි අවුරුදු 5-10 ඔබේ වගකීම බාර ගන්න ඉන්න නායකයා බාරකාරය හදන ගමනයි. එහෙමනම් මොන පිල්ලියාවත් මොන ගේම් රනිල් වික්‍රමසිංහ ගැව්වත් රනිල් අනුර එකට තියලා එක මිනිඩට තියලා ලබන 21 මේ රටේ නියත ජනාධිපතිවරයා විදිහට සජිත් ප්‍රේමදාස මැතිතුමා පත් කරන හයිය අද මේ ඇලියගොඩ නගරයේ ආදරණීය ඔබ ශක්තිය පෙන්නනවා. ඒකට හයිය ශක්තිය වෙන්න සියලු දෙනා එකතු වෙන්න කියමින් ඔබට ජය වේවා කියමින් මගේ වචන කීපය අවසන් කරනවා. බොහොම ස්තුතියි.